ධර්මයේ හැසිරෙන් අවංක උත්සාහයක් ගන්න ඉද්ද. ඔබ වැටුනොත් ධර්මය පැත්තටම නැකටින්. ඒකට ධර්මය කියන්නේ ආයතින් සංවරයට එනවා කියලා. දැඩි අධිෂ්ඨානයක් ඇතිකර ගන්න ආහිනම් අම්මී වැරද්ද කරන්නේ. මං කොහොමහරි මගේ අඩුපාඩු ටික හදාගෙන ධර්මටම යනවා කියලා දැඩි අධිෂ්ඨානය ඊට වඩා වේගෙන් ධර්මයට නැකටින්. හවදාවත් ධර්මය අල්ලන්න බැරි අය තමයි. වැරැද්දක් වුණට පස්ස වැරැද්ද සාධහටනී කරණය කරනු. අච්චරම නිස්සු පව්කරනවානම් අපිකරපු හම්මොකද ඔහොම කියනයි නැද්ද. පවකරනය උන් යස අගේට ඉන්න ඔය කාලබීල උන්ට කිසිහෙනයක් නෑනේ. ඔය පින්කරනය උන්ටමනි කරදර. ඔහොම කිය කියා පිනට ගරහ කර කර. අවකාරයන්ග වරනාකරක රකුසලේ ඉන්නවනේද තමන්ගේ වැරැද්ද හරී කිය කිය කවදාවත් ගොඩේන්න බෑ එයා අපාය පැත්තටම යනුවමිසක් එයාට ගොඩේ මක් නේ හැබැයි පුංචි වරදේ පවා බිය දකිනවනම් පොඩි වැරැද්දක්ුනත් බිය දකිනෝ හම්බෝ හිතට කෙලෙස්සාපු වෙලාවක මැරුණුත් මං කොහහි අයිද මේක නම් කෝහමහරී මං හදාගන්න ඕන කියලා තමන්ගේ වැරැද්ද හදාගන්නවා සැනී බොරුවක් කියවුණා කියමු කියවෙච්ච ගමන් සිහිවෙනවා මංකීව් වොරුවක්. මඟයි නම්බොරු කියන්නේ. අන්නආය මස් සීලේක පිහිටල වැැද්ද හදා ගත්ත. අන්න යාට තමයිමී ධර්ම මාර්ගී තුළ නැකෙටින්න පුුව. පිංගතුන පහුගේ දවස්සක අම්ම කෙනෙ කුස්සංආාව මාව හම්බේනු අයසකම්ම කෙනෙේ. ඒ අම්මා රෝධපුටුවක ඉන්න කෙනෙ. ති දරුවු ඇවිල්ල මටකීව හාමුදුරණි අම්මා. උබහන්සේයෝ බලන්න ඕන කිය අඩනවා ඊට පස්සෙ මේ ඉන්න වෙලා බල එක්කාවේ මංකිව කමන්න උත්සන් එන්න කියලා ගන්න මා මංක රෝධ පුටුවත්දීල පුටුව තිීලම් ගන්න කිය. දැන් මේ රෝධ පුට උත්සල ගන්නකොටති පුටුව ඉන්නකොට පුටුව පැදෙනවන. ඒත් ඒ අම්ම අතාර ඉන්නේ අට පිරිකරක් අල්ලගෙන ඔළු වෙතියාගෙන අත් දෙකින්. සාදු 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 කිය කිය අට පිරිකර ඔළුවෙ තියාගෙන ද රෝධ පුටුව පිටිම උසල පඩි දෙකතුරන්ගෙන තුස්සල ගත්ත ඊට පසිති මඟල්ඟට ඇවිල්ල ළමයින්නේ අතගහපල් අත ගහපල්ලකිල අතගස්සල පූජ කරා. ඊට පසේති මේ අම්මගේ ඇස්වල කඳුලු. ඒ අතරේ ඒ ළමයි කිව්ව හාමුදුරුණ ඒ අම්ම බලාගෙන ඉන්නකොට ඒ ළමයි හිනාවෙලා ළමයි දෙන්න බිම වාඩි වෙලා දුවල දෙන්න ුට්ටරන අපහසට වගේ හිනාඋුණම්මට ඒ අම්මගේ සද්දහව දැකලා ඊට පස්සෙක් නිකන් කිව්වා අම්ම ඔවුන් අපි හාමුදුරුවන්ට අම්ම ගැන කියනවා කිවා කියා පංභ කියවා ඊට පස්සේ ඒ දරුව කිව්වා හාමුදුරණේ අම්මගේ කකුල් දෙක කකුලක්හැඩිලා පොල්ල හුලන්න ගීල තමග කුල කැඩු දැම් මාස පහයිකිව කකුල කඩාගෙන. ඉස්තර මෙහෙම නෙමේ කියීව. උදේදන් රෑවෙනකම් පන්සලි හාදුරන්ට ගෑනු පවුල දි බණිවකෝග. නැද්දොහුම චරිත ඉන්නවා එක බනක් කහනෑ කියීෝ. පොල් අහුලන වත්ත වටේ ඇවි දැවිද පොල් අහුල නොක ඊළඟට අනුන්ට නඩුකිීවම පොල් ඉඩමකට මේ වය සයි. ලම කියනලු අම්ම මේ අපි මැරිලාලයනවාන මොකද මේ බොරුමේ අංගලකට දෙෙකට නෑ මං මැරුුණත් ඕකෙම තමයි කියනවලු. ඒ දරුව කියනවා හාමුදුරණි උබවහන්සගේ බණ හෙමයිතින්යිටව යනකොට අපිටීව එක බණ දාලා අම් එන්න කු හොඳ ශෝග බණක් යනු අම්ම එන්න කියලා වාඩි කරලා පුටුවයි කියයල බනදානවකවූ. ඔය බණ කියනවුගේ හැටි මන් නොදන්නව කියලා. බැනගෙන අනකීව බණනං අහන් නෑ කිය. දැන් හිතන්න අම්ම ඇත්තටම ධර්මී හැසිරුුණාද නෑ කිසිම ධර්මයන්න ඇැතුව හිටිය. මට අපයි හොඳයි කියනොල් හහිමලු හිට. උඹල බනහපල්ල මං යන අපායි කියන්නම් කියනවල. ඔහොම හිටපු අම්මා පොල්ල හහිදින්න ගිහිල ඇදගෙන වැටිල කකුල කැඩු. දැන් කකුල කැඩුනට පසේ වයිසත් එක පාර්ටිති ලෙසිත් නෑ හදනවා කියන එක. දැන් ඉ ගෙර බැඩජ් ෙහිම දාලා ගෙනා උස්සගෙන ඕද පුටක් එකක ගෙනා. ගිෙනල දැ උත්සල ඇඳට තිබ උදේ පාන්දර ඇැෙන් උත්සල ගත්ත පුටුවට. අරගෙන මූනත් හෝදල කෑමටිකත් කවල බේටිකදීල සාාලිට තල්ලු කරගෙන ගහිල ටීව එක දාල වුන නහන්. දපු ගමන් රන්්ඩුව පටන් ගත්තකයෝ. ඌ මට බැවිෙන කද්දා පංකීවල්. ළමයි වැැඳල්ලා අඳල කකු දෙ කල්ල වැැදකිවන්නේේ අම්ම මේ දැන්වත් බනක්කහන්න දැන් පේවනේ දම්ම රෝධ පුටුුව දැන්ඉතින් දැන්වත් බනක්කහන් නම්ම කීවල් ඊට පස්සිතින් ටීව එකට රවාගෙන හිටියලු උඹලට මගේ වැරදිීම තමයි පහින්න කියල් හවස්සනකං ඉඳලා හවස හයාමාර හත වෙනකොට කීවලල් දැන් ඇති මං ඉතින් බැලුවන ටෙරිි නාටිදදාපං කියීවල් හිතටඩරන්නත් හොඳ නෑනනි දාලදුන්නැකිවෝ. උදේඉදන් දැම් බනස්නෝ රෑට ටෙඩි නාටියක් දාලා දෙනවා. මේ ධර්මීතියෙන ආශ්චරී කියන්නේ ඒ දරුව කියනො හාමුදුරන්නේ එක සතිය යනකොටට අපි බලාගෙනින් නැද්ද අම්ම වෙනස් වුනාකි. ඊට පස්සේ සතිය දෙක යනකොට හවස අම්ම දැනරට කතාාව බල නෙද්ද කියලා නෑෝඕ නෑව දවුවෝ වැඩන්නේ බනම දාාපං කියනවවා. ට පස්සේ ටව එකට වැැඳගෙන තමයිකව බණහන්නේ. උදේ පාන්තර ඇඳේ ඉනම් කෑගහනවලු දයි ඉක්මට ම පුටුවට ගනිින් අර ටීව එක දාපං කියවලු. අද හතට අර හාමුදුරුවන්ගේ බනක් ්‍යනව කියනම්. අටට අර හාන්දුරුවන්ගේ බනක් යනව කියවවා. අන්න නමේ අර හාමුදුරුවන්ගේ බන තියෙනවකින්. කලින් දවසේ වැඩ සටහන් විස්තරය හොඳට ඔළුවට අරගෙන රෑ නිධාගන්න ඕක ඔළිවෙතියාගේ උ ැකිටපු ගමන් බන තමයි ඊට පස්සේ ඔළුවේ. එතකොට හිතන්න ඒ ළමයි කියනවා හාන්දුරණේ දැන්ටීව කළඟ වැැඳගෙනම තමයිකිවයින්නේ. දැම් බලන්න වෙනස්වන්න වැඩිකාලයක් ගියාද. මේක මේ ධර්මීතියෙන් ආශරය. බුදුහාන්දුරන්ගේ ධර්මය කියන්නේ මහ පුදුම දෙයා බුදුහාන්දුුරු දේශනා කරනවා ඒ කස්මින්ම් බ්්‍රක්්ම චරයක්ස්මින් සහස්සම් මච්චු බහහි නංකෙන. එක බණපදයක මරු පරදවන රහතුන් දහසක් වැඩ ඉන්නවා කිය. ඉච්චර ශක්තියක් ති එක බණපදයක බුදු කෙනෙක්කි. ඒ නිසා මේ ධර්මයැන මහා පුදුම දෙයක් මහාදරුණු අපරාධකාරය එක ගාථාව හලා දෙව්මිනිස්සුන්ගේ වන්දනා ලබන රහතුන් වනාා ජීවිත වෙන වුණා. අකීකරු පුද්ගලයෝ මේ බනපදහල කීකරු අයි බවට පත් වුණ. ජීවිතේ හිතාගන්න බැරි පෞකාරයෝ අපරාධකාරයෝ බනහල ජීවිතේ සම්පූර්ණෙම වෙනස් වුුණ පැවිදි වෙලා ගුණ ධර්මපුරනයින්න. එතකොට මේ ධර්මී කියන් ඒ වගේ මහාපුදුම ආශ්්‍යරය මධ්‍යය. ඒ නිසා පිංගතුනී බණහන් තිං අර අම්මාර ළමයි කියපු කතාටික අහගෙන ඉදලා ඒ. වැඳගෙන ඉඳලා කිව්වා ඒ අම්ම දියුණුව කරායන්න පුළුවන් කෙනෙක් මං හොඳට දක්කා තැන් ඔය වගේ සමහර දරුවෝ අම්මලාව එකක් ඇැවිල්ල අම්මලගේ වැරදි කියන ඉතින් අප ඉස්සරහ හාදුරණය අම්ම මෙහෙමයි මෙහෙමයි කියලා. එදකොට හැදෙන අම්ම කෙනෙක් නං ගැලවෙන ක්‍රමයක් හිීතනම් හැද නැත්්නම් ොදන්නවාව. කියනකොට දත්මිටි කනවා යමකක්ක තොපිගෙදර හාම්දුරුවන්නු බල කිව්වන්නේ යමකතෝ ගෙදර කියලා දත්මිටි කාගෙන රවාගෙන ඊටවස්ස ය යන්න කම් දරුවට බැනබැන යනවා. අරාම්ම එහි වන මේ ඒ අම්ම අහාගෙනඉදලා කිවන්නේේ හාමුදුරනී ඔය කියපු කූම ඇත්තකීවා. මං ඉස්සර ගොඩාක් වැරදි කරා කියීෝ. හැබැයි මන්දැගේ එකක් කති හිතන්නේ අන්න දියුණුව වැරදි වෙනවා. හිතන් දෙපා. සීලේක පිහිටියට පස්සෙ හිතන්න මන්සිල්වත් එච්චරයි. වෙච්ච වැරැද්ද හිතන්න හිතන්න මොකද වෙන්නේ. එක බලවත් වෙනවා අකුසලේ හිතන්න හිතන්න අකුසලේ හිතේ වැඩෙනවා. කුසලයක් හිත හිත හිටියොත් කුසලේ වැදෙනවා ඒ නිසා බුදුවරු පෙන්නන්නේ සබ් පාපස් සකරන සියලු පාපී අකුසල්වලින් වලකිනවා විච්ච වැරදි අකුසල් හිතෙන් හිතන්න ත් නඒ වා හිතන්න හිතන්නෙ හිතේ වැඩින ඒවා හිතෙන් හිතන්න්නित නෑ වැරදි කරितන